ළඟ කළ සෙල්ලම් සුළඟේ පාවේ සිතට දැනේ පිට ගම් යන දා සිහි වෙනවා ඉන් සැරි ඔබ මතක කරදා මායාවක් බැඳුන් සිතුම් ගිනි දැල්වේ අද සිලි පැතුම් රැරැහි හඳේ මුල් ගීතය ගොඩාක් සමීපව ගායනා කරා ඔබ ඒ ගායකයාගේ ශෛලිය හොඳට උගහාගෙන තිබුණා අභ්‍යාසයන් තුළින් හදාගන්න තියෙන දේවල් තියෙනවා මොකද ඔය ශෛලිය ගායනා කළාට වෙනත් ශෛලියක් ගායනා කිරීමට හැකියාවක් ඇද්ද ඒ කොතරම් දැනතරම අපට මන බලන්න පුළුවන් කමක් ලැබුණා ඔය ගීතය තුළින් මං හිතනවා හැම ගීතයක්ම සවන් දීලා හැම ශෛලියක්ම තමන් ලං කරගන්න බලන සරහත සප්තකේ ලං කරගන්න උත්සාහ කරන එක තමයි අත්‍යවශ්‍ය දේ ගායනයකදී ඔබගේ මේ වටේට මේ ගීතය ඔබ හැකියාව දක්වීමට ප්‍රමාණවත් කියලා මං හිතනවා බොහොම ස්තුතියි යම්තාක්තුරකට අර මුලම ගෑවුණු ගායනේ දුහරා ගායනයේදී ඔබ හරියට මේ ශ්‍රුතිය අරගෙන නෙමෙයි ගායනා කරේ පොඩි කලබලකාරී තත්ත්වයක් දුටුව. ඉන්පසු ස්ථායි කොටස ඔබ ගායනා කරගෙන ගියා. අන්තරා කොටසේදී අනවශ්‍ය ලෙස ඔබ ගීතයට ස්ට්‍රෙස් එකක් දෙන්න ගිහිල්ලා පොඩ්ඩක් ශ්‍රුතියෙන් බැහැර වෙන්න අවස්ථාවක් සහ ඔබේ කටහඬෙත් යම් කිසි වෙනසක් තීව්‍ර බව නැති කරලා නිකන් ගොරහැටි භාවයක් පෙන්නුම් කරන්න උත්සාහයත් යරුවා. ඉතින් ඒව හදාගෙන අපි ඉදිරියටම යම් සුභ ප්‍රාර්ථනා කරනවා ඔබට. දක්ෂතිස. පෙසර අඳුනක ඉරමල තිබුණාවේ යුග තුර යුද දුම සැනකින් නෙවුනාවේ සීතලහිනෙක තැවරීවත් පරවිපියාපත් ඇසුනාවේ සිත සිර කොට බැඳි දඩු වැට බිඳුනාරේ සිත සිත යාකර සෙනෙහස හැම්බාවේ සිත සිර කොට බැඳි දඬු වැට බිඳුනාවේ සිත සිත යාකර
ගායනය ගීතවත් බව තව එකතු කරනොත් හොඳයි කියලා හිතුණා. ඔබට ඒ මූලික ස්වර වලට යාමේ හැකියාව තිබෙනවා. පැහැදිලිව ගායනාවක් දැනෙනවා. ඒ අතරේ සමහර තැන් තරමක් අපැහැදිලි වෙනවා දැනෙනවා. ඒ දෙක අතර තමයි ඔබ ඉන්නේ. ඒ වගේමයි ඉහළ ස්වර වලදී ඔබ ස්වරස්ථාන වලින් පිටින් දැනුත් මම දැක්කා ගොඩක්. මේ සියලු දේවල් ඔබේ ගායනය තුළ පේනවා. ඉතින් මම හිතනවා ඒකට යම් සමාධියක ඉඳලා අපි ගායනා කරන්න ඕනේ. එතකොට ඒවා මගේ හැරෙනවා. ඉදිරිපත් කරපු ගායනය සාමාන්‍ය ගායනයක්. සුබවදනවා. පන්න මන කාටි තී වැවුතාලු මෙහි කාලේ පින්න මඟ නු මඟ නු වෙටි යන තාලේ සිත කිරිපෙව් මුසිලයින් උඩුමාලේ අපේ ගුරු තුමායි තාමත් ඉක්කොලේ සාමා අමර විකුණති බස් පොලේ කජු උමාරෝද පිටු දන් දෙති එයින් මතු උගත මනා සිල්පය පිල් කඩනු පැතු මේවැල වටා හිකි පින්ද දඳුවමක් පැතු. ඒ ගීතය වෙනස් ආකාරකින් ඇහුණ කියලාකට අපි අහලා තියෙන හුරු පුරුදු ගීතයක්. ඒ ගීතේ රාමුවෙන් පිටස්තර පොඩ්ඩක් ගැවුණාද කියලා හිතනවා මට. සමහරට ඔබේ හඬින් ගායනා කරන නිසාවෙන්ද මන් දන්නේ. මට හිතනවා රාමුවත් ටිකක් වෙනස් කරා ඔබ කියලා. එහි තියෙන අලංකාර වෙනස් වුණා කියලා මට හිතෙනවා. මම දැක්කා ඒ දේ. ගීතයක් ගායනා කිරීමේදී ඒ ගීතේ අලංකාර ටිකක් සමීප කරගන්න උත්සාහ කරන්න. සහ ඒ ගීතේ අධ්‍යයනය වැඩි වෙන්න වැඩි වෙන්න අපිට පුළුවන් ඒ ගීතේ මීට වඩා රිලැක්ස් ගායනා කරන්න. මම හිතන විට වැඩි ගීතේ අධ්‍යයනය වැඩි වුණා නම් ඔබ මීට වඩා රිලැක්ස් වෙ ගීතේ ගායනා කරයි කියලා. සුබ පැතන ඔබට. Thank you.